මහජනතාව හිතන හොඳ පුද්ගලයන්ව තෝරන ඒකෙන් මහජනතාවේ කැමැත්ත මත තීරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුම තියෙනවා මහජනතාවට සහ මාධ්‍යයට ඔක්කොටම වඩා ඕනම පුද්ගලයෙක්ට පුළුවන් ඕනම ක්‍රීඩකෙක්ව යෝජනා කරන්න ක්‍රිකට් වලට විතරක් නෙමෙයි අපි දැක්ක පහුගිය කාලයේ අමත්තුතුමා සහ අපි නිලධාරින්ෙන් කතා කරනකොට ඒ එවන නන්තික එකම නන්තික හැමදාම එන්නේ. එතකොට මේ රටේ හොඳ ක්‍රීඩා කරපු අය ක්‍රීඩා සංගමයක තීරීම් කමිටුවට එන්න විදිහක් නැහැ. මොකද ඒ සංගමයට කැමති අයතික විතරයි එවන්නේ. ඉතින් ඒකට අපි අලුතෙන් ගැසට්ටුවක් අමත්තුතුමා යෝජනා කරලා තියෙනවා. ඕනම පුද්ගලයෙක්ට පුළුවන් ඕනම ක්‍රීඩකෙක්ව යෝජනා කරන්න කියන්නේ. දැන් ඔබතුමාලට පුළුවන් අපි ක්‍රිකට් නම් මාව යෝජනා කරන්න ක්‍රිකට් තීරීම් කමිටුවට යන්න. නැත්නම් සනත් ජයසූරිය මහත්තයා හරි මුරලිදරන් හරි සංගක්කාර හරි පිට පුද්ගලයෙක්ටත් යෝජනා කරන්න. එතකොට ඒකේ ක්‍රමවේදයක් හදලා තියෙනවා ඕනම පුද්ගලයෙක්ට හොඳ පුද්ගලයෝ ටික තෝරන විදිහක්. ඒකෙන් මහජනතාවේ කැමැත්ත මත තීරීමේ වැඩපිළිවෙළක්ද මහජනතාව හිතන හොඳ පුද්ගලයන්ව තෝරනවා. ඒ වගේම තමයි කණ්ඩායම මින් ඉදිරියට තේරුවට පස්සේ තේරුම් කමිටුව ඇවිල්ලා කියන්න ඕනේ මේ ක්‍රීඩකයන්ව තේරුවේ මොන විදියටද කියලා. ඒ වගේම මේ ක්‍රීඩකයන්ව තේරුවේ නැත්තේ ඇයි කියන එකත් කියන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරන්න හම්බෙන්නේ නැති ක්‍රමයක් ඇති කරලා තියෙනවා. මොකද මම දකිනවා මේ රටේ විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව දිහා බලපුවාම ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනුම තියෙනවා මහජනතාවට සහ මාධ්‍යයට ඔක්කොටම වඩා. හැබැයි සමහර තීරණ ගන්නකොට ඒව හංගලා තීරණ ගන්න. ඉතින් මින් ඉදිරියට එහෙම කරන්න බෑ. තේරුම් කමිටුවේ මොන තේරුම් කමිටුව සභාපති හරි තේරුම් කමිටුව ඒ ක්‍රීඩා ආයතනයත් එක්ක ඉඳගෙන කියන්න ඕනේ මෙන්න මේ තේරුම කරේ කොයි විදියටද ඒක අපි මේ ක්‍රීඩකයාව තේරුවේ ඇයි අනිත් ක්‍රීඩකයා තේරුවේ නැත්තේ ඇයි කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වගේම දැන් ඉදිරියේදී අපිට සංචාර තියෙන එංගලන්තේ නවසීලන්තේ ලෝකුසලානෙකුත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් ක්‍රීඩා අපේ කණ්ඩායම අංගෝෂ්‍ය ආකාරයක පසුබෑමට ලක් වෙලා තියෙනවා. මොකද්ද ඔබතුමාල කළු ස්වර සතහන? නෑ අපිට මං හිතන්නේ අපි ක්‍රීඩා සංගම් එක්ක වැඩි ඒගොල්ලන්ට කරගෙන යන්න දෙනවා. නමුත් මම දකින දෙයක් තමයි අපිට ලෝකුසලාන් තරගාවලියක් තියෙනවා. ඉතාමත් වැදගත් තරගාවලියක්. අද ඒ වගේම තමයි අපිට මේ ඉදිරියේදී නෙට්බෝල් තරගාවලි දෙකක් තියෙනවා. ඉතින් මේව බලපුවාම මම දකින දෙයක් තමයි තාම නම් මට පේන්නේ සැලසුමක් ක්‍රිකට් පැත්තෙන් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ හිතනවා නම් ඒක හොඳයි තියෙන සැලසුම හොඳයි කියලා. මම නම් ඒක පිළිගන්න බෑ. මට තේරෙන හැටියට මට වඩා මේ ක්‍රිකට් දන්න ඇති. හැබැයි මම හිතනවා මීට වඩා සැලසුමක් එක්ක කරොත් ඉන්දියාව වගේ රටක අපිට ගහන්න තියෙන අපිට තියෙන වාසිය තියෙනවා අපේ තනතිලිවල ස්වභාවයත් එක්ක. අනිත් එක එක දෙයක් අපි අමතක කරන්න දෙන අපේ ඉන්න ක්‍රීඩක හරිම දක්ෂයි. මට හිතනවා සමහරවිට අරවින්ද දෙසිල්ල වගේ කෙනෙක්ව අයින් කරොත් අනිත් ඔක්කොම අපිට හිටපු ටීම් එකට වඩා දක්ෂයි. මොකද මුරලිදරන් සනත් ජයසූරිය ඒ දවස්වල තරුණයි. අද ඉන්න ක්‍රීඩකයෝ හරි විදිහට කරොත් අපිට ඒ වගේම තමයි මම දකිනවා පළපුරුදු ක්‍රීඩකයොත් මේකට අවශ්‍යයි. ඒ වගේ සංයුතියක් හදන්න ඕනේ. ඉතින් ඒක මම හිතනවා බලාපොරොත්තු වෙනවා අලුතෙන් එන තීරීම් කමිටුව මේ ගැන අවධානය යොමු කරලා රටට හොඳ කණ්ඩායමක් මිස එක එක්කෙනාට ඕන හොඳ කණ්ඩායමක් නැතුව තෝරගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මට නම් විශ්වාසය තියෙනවා. උතුම දැන් ක්‍රීඩක ක්‍රීඩිකන් වගේම නිලධාරින්ගෙත් විනය සම්බන්ධයෙන් දැඩි මේ කියන අවධානය යොමු කරන කොයි සම්බන්ධයෙන් මොකද වැඩ පිළිවෙල? නෑ ඇත්තටම මම හිතන්නේ අපිට රටටම මේක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විතරක් නෙමෙයි නිලධාරීන් දේශපාලඥ ඔක්කොම බැලුවොත් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන විනයනේ. මේ විනය මේ රටේ උඩ ඉඳලා හදනවා නම් අපිට මේ රට හදාගන්න එච්චර අමාරු නෑ. ඉතින් ඒක මම හිතනවා ක්‍රීඩාවෙත් අපි දැක්ක පහුගිය කාලේ පස්සට යන්න ප්‍රධානම හේතුව උනේ විනය. එක එක්කෙනා එක එක ක්‍රීඩා සංගම් වල ඉන්න නිලධාරීන්ගේ යාළුවන්ව විනය විරෝධී දෙයක් කරොත් බේරනවා. එහෙම නැත්නම් දඬුවම් අඩු කරනවා. ඉතින් ඒව වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒව වෙනස් වෙන ක්‍රමයක් අපි ඇති කරලා දෙනවා. අපි අමාත්‍යංශයේ පැත්තෙනොත් ජාතික ක්‍රීඩා සභාව පැත්තෙනොත් අපි බලනවා මේ ක්‍රමය අපි ඇති කරලා දෙන්න.